ආයුබෝවන් අදත් මේ ඇරඹෙන්නේ සුසංදේශය ප්‍රවෘත්ති විකාශය ප්‍රථමයෙන්ම ප්‍රවෘත්ති ශීර්ෂ පාඩ ශෛලමය ශ්‍රීපාද අනුරුව ගුවනින් මිහින්තලාවේ උඩමළුවට අද ඉඳලා ලංකාවාසි ලෝකවාසි හැම දෙනාටම මේ උතුම් සම්බුදු සිරිපතුලත් උතුම් මිහිඳු මහරහතන් වහන්සේත් වන්දනා කිරීමේ අවස්ථාව තියෙන වසර 20කින් නැවත දැකිය හැකි කිඩාරම් මලක් ඇල්පිටියෙන් දකින්න තියෙන අවස්ථාව අඩුකම නිසා ඒකට මිනිස්සුන් ලොකු පෙළඹීමක් තියෙන බලන්න. කහන්තොට වාර්ෂික මිහිඳු පෙරහැර වීථි සංචාරයේ ප්‍රවීණ සාහිත්‍යදර සෝමවීර සේනානායකයන්ගේ අවසන් කටයුතු හෙට අයර්ලන්තයේ ඉදිවන ප්‍රථම බෞද්ධ විහාරය ලබන වසරේදී ජනතා වන්දනාවට අඟහරු මත පිහිටි ගඩොල් තොගයක් පිළිබඳ නාසා හෙළි කරයි. මිහින්තලාලේක් හවුස් ආලෝක පූජාව සඳහා අනුරාධපුරය වෙත රිය පෙරහරින් රැගෙන ගිය ශෛලමය ශ්‍රීපාද අනුරුව අද ගුවනින් මිහින්තලාව උඩමළුව වෙත වැඩම කරවනු ලැබිය. එළඹෙන පොසොන් පොහොය දිනයට සමගාමීව එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සංවිධාන කරන මිහින්තලා ලේක් හවුස් ආලෝක පූජාවට සමගාමීව ශෛලමය ශ්‍රීපාදානුරුව සහ දැවමය මිහිඳු මහරහතන් වහන්සේගේ ප්‍රතිමාව මිහින්තලා වෙත වැඩම කරවනු ලැබුවේ පසුගිය අටවනදායි. එලෙස වැඩම කරවනු ලැබූ ශ්‍රීපාද අනුරුව සහ මිහිඳු මහරහතන් වහන්සේගේ ප්‍රතිමාව වෙත පුෂ්පෝපහාර දක්වා ගෞරව පුද කිරීමෙන් අනතුරුව ශෛලමය ශ්‍රීපාද අනුරුව මිහින්තලාව උඩමළුව වෙත ගුවනින් වැඩම කරවනු ලැබීය. ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයකිනි. එළඹෙන පොසොන් පොහෝ දින ශ්‍රීපාද අනුරුව සහ මිහිඳු මහරහතන් වහන්සේගේ ප්‍රතිමාව සංඝ සතුකොට පූජා කිරීමට නියමිතයි. මිහිඳු මහරහතන් වහන්සේ වැඩමවල වසර 2325ක් ගත වෙන මේ මොහොත වෙනකොට මිහිඳු මහා රහතන් වහන්සේගේ දැවමය ප්‍රතිමාවක් ලංකාවේ බොහොම ස්වල්පයයි තියෙන ඒ ප්‍රතිමා වහන්සේලා උපබුදු අනබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ දැවමය ප්‍රතිමා වහන්සේ නමක් ඇල්බර්ට් එදිරිසිංහ ශ්‍රීමතාණන්ගේ පවුලේ දූදරුවන් මුණුබුරුන් මුණුබුරියන් විසින් නිර්මාණය කරලා ලේක් හවුස් මන්දිරයේ ඉඳලා දින ගණනාවක් තිස්සේ දහස් සංඛ්‍යාත ජනතාවක් වන්දනාමාන කරලා වැඳුම් සත්කාර ලබලා මේ වනකොට මිහින්තලා පූජා භූමිය තැන්පත් කරලා තිබෙනවා. මිහිඳු මහරහතන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ ලක්දිව පළවෙනි පෙරහැර හැටියට සැලකෙන ඒ පෙරහැරේ ගමන් කරලා වැඩමවලා ඉන්න අනතුරු ධාතු මන්දිරේ තැන්පත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සුවිශේෂී කටයුතු ගණනාවක් මේ පොසොන් පින්කමත් එක්ක සිද්ධ වෙනවා. සතිපිරිත් දේශනාව, දොරකඩ ආසනය, ඒ වගේම ආලෝක පූජා, ධර්ම දේශනා, ඒ වගේ ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් මේ කටයුතු සිද්ධ කරනවා. මේ පින්කම සඳහා දායකුණු හැම දෙනාටම අපි පින් දෙනවා. ඒ වගේම අද ඉඳලා ලංකාවාසි ලෝකවාසි හැම දෙනාටම මේ උතුම් සම්බුදු සිරිපතුලත් උතුම් මිහිඳු මහරහතන් වහන්සේත් වන්දනා කිරීමේ අවස්ථාව තියෙනවා. ඉතින් අවස්ථාවට සම්බන්ධ වෙලා වන්දනාමාන කරලා පින් දැස් කරගන්න කියලා අපි මේ අවස්ථාවේදී පොසොන් සමය වෙනුවෙන් හැම දෙනාටම සිහිපත් කර සිටිනවා. මාලමේ කහන්තොට ශ්‍රී ධර්මාශෝක විහාරස්ථානය මගින් වාර්ෂිකව සංවිධාන කරනු ලබන මිහිඳු මහා පෙරහර ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කෙරිණ. මාලබේ කහන්තොට ශ්‍රී ධර්මාශෝක විහාරාධිපති පූජ්‍යපාද දම්පහල අරියජීව නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනාවෙන් පෙරහැර සංවිධාන කොට තිබින නැදුන්ගමුවේ රාජා හස්තියමත සදහතුක කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුව පෙරහැර වීථි සංචාරය කිරීම ඇරඹින. උඩරට පහතරට නර්තනාංග ඇතුළු විචිත්‍රවත් සංස්කෘතිකාංග රැසකින් පෙරහැර වර්ණවත් වූ අතර ප්‍රදේශවාසීහු රැසක් පෙරහැර නැරඹීම සඳහා එක් වූහ. කිඩාරම් මල පිළිබඳව ඔබ අසා ඇතිමුත් කිඩාරම් මල ඔබ දැක තිබෙනවාද? වසර 20කට පමණ වරක් පිපෙන කිඩාරම් මලක් මේ දිනවල ඇල්පිටිය ප්‍රදේශයේ පිහිටි ඉඩමක පිපී ඇතැයි වාර්තාවේ. ඉතාමත් කලාතුරකින් හටගන්නා කිඩාරම් මලක් මේ දිනවල ඇල්පිටිය පහළ ඕමත්ත කණිටු විද්‍යාලය අසල පිහිටි ඉඩමක පිපී තිබේ. ඖෂධීය වටිනාකමකින් යුත් කිඩාරම් ශාකය දැකිය හැකිමුත් එහි මලක් දැකීමට හැකියාව ලැබීම අතිශය විරලය. මෙම මල පිපී දින කිහිපයකින් පරවී යාම සිදුවේ.
සාකයෙන් දුර්ලභ සාකයක් මේ ප්‍රදේශයට අවුරුදු 20ක 30කට තමයි මේ වගේ කිඩාරම් මලක් දකින්න ලැබෙන්නේ. දකින්න තියෙන අවස්ථාව අඩුකම නිසා ඒකට මිනිස්සුන්ගේ ලොකු පෙළඹීමක් තියෙන බලන්න. ඒ වගේම ඖෂධීය වටිනාකම නිමිත්ත සාකයක් හැටියට තමයි සඳහන් වෙන්නේ. ප්‍රවීණ සාහිත්‍ය දරුවෙකු වූ සෝම්වීර සේනානායක මහතා ඊයේ අභාව ප්‍රාප්ත විය. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ මහරගම ගොඩගමුව සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. එක්දහස් නමසී 44 වසරේ ගම්පහ උඩුගමදී උපත ලැබූ සෝමවීර සේනානායක මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලා උපාධිය ලබාගත් අයෙක්. පසුකාලීනව මාධ්‍යවේදියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ වූ ඔහු මවකගේ ගීතය, ඉරහඳ පායන ලෝකේ, යශෝ රාවය, බාලදේවගේ ලෝකය ආදී විශිෂ්ට ග්‍රන්ථ රැසක් මෙරට පාඨකින් වෙත තිළිණ කර තිබේ. ඔහු විසින් රජිත රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ යශෝරාවේ කෘතිය හරහා පසුකාලීනව ටෙලි නාට්‍යයක්ද නිර්මාණය කෙරිණ. එමෙන්ම ප්‍රේක්ෂකින් අතර මහත් ජනප්‍රියත්වයට පත් මැණික් නදිය ගලා බසි, දූදරුවෝ, නෑදෑයෝ තිරපිටපත් රචනා කරන ලද්දේද සෝමවීර සේනානායක මහතා විසිනි. ජනතාව අතර මහත් ජනප්‍රියට පත් සිත නිවන කතා ඒකාංගික ටෙලි නාට්‍ය මාලාවද සෝමවීර සේනානායක මහතාගේ නිර්මාණයකි. චිත්‍රපට තිරපිටපත් රචකයෙකු ලෙස කීර්තියක් දිනාගත් සේනානායක මහතා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අග්‍රගන්නේ නිර්මාණයක් වන අම්මාවරුනේ චිත්‍රපටිය මෙන්ම ආරාධනා යන චිත්‍රපටවලද තිරපිටපත් රචනය සිදු කර තිබේ. හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේ මහතා ඊයේ පෙරවරුවේ අභාව ප්‍රාප්ත විය. මේ යන විට ඔහු 73 වන වියෙහි පසු විය. බෞද්ධ මාතෘචාලය සෑම මසකම දෙවන ඉරිදා දිනයේදී දෙල්කොඩ නාරංගවල ශ්‍රී සම්බෝධි ගුණරත්න සදහම් සෙවන පරිශ්‍රයේ පවත්වනු ලබන භාවනා වැඩසටහන අද පැවැත්වුණා. ඒ පිළිබඳව තොරතුරු ඇතුළු තවත් පුවත් දකිමු රටවටා පුවත් තුළින්. බෞද්ධ මාතෘචාලය සෑම මසකම දෙවන ඉරිදා දිනයේදී දෙල්කොඩ නාරංගවල ශ්‍රී සම්බෝධි ගුණරත්න සදහම් සෙවන පරිශ්‍රයේ පවත්වනු ලබන මාසික භාවනා වැඩසටහන අද පැවැත්වෙන. බෞද්ධ මාධ්‍යචාලයේ නිර්මාතෘ මෙරට ධර්ම සංනිවේදනයේ මහා යතිවර සලකුණවෝ අපවත් වී වදාළ පූජනීය දරණාගම කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනාව මත ඇරඹි මෙම භාවනා වැඩසටහන වර්තමාන ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධ මාධ්‍යචාලයේ අධ්‍යක්ෂ පූජ්‍යපාද බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවෙන් ක්‍රියාත්මක කෙරේ. භාවනා වැඩසටහන මෙහෙවනු ලැබුවේ පූජ්‍යපාද ගම්පහ පාසාදික ස්වාමීන් වහන්සේ විසිනි. වේයන්ගොඩ ප්‍රජා පොලිස් ඒකකය මගින් සංවිධාන කළ මාපිය වන්දනා වැඩසටහනක් ඊයේ වේයන්ගොඩ කුරීකොටුව ශ්‍රීබෝධි විහාරයේදී පැවැත්වින. කුරීකොටුව ශ්‍රීබෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍යපාද කෙහෙල්බද්දර ධම්මානන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් හොරණ ඇඟල්ලොය බුලත් සිංහල පාරමිතා විහාරස්ථානයේ විහාරාධිපති කාව්‍ය විශාරද වැවල සීලරතන ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වින. අයර්ලන්තයේ ඉදිවන ප්‍රථම බෞද්ධ විහාරස්ථානය වන ඩොක්චෙන් බෙරා බෞද්ධ විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු ලබන වසරේ අවසන් කොට එය ජනතා වන්දනාව උදෙසා විවෘත කිරීමට සැලසුම් කර තිබේ. ඒ පිළිබඳ තොරතුරු ඇතුළු තවත් පුවත් සමගින් දැන් අවධානය විදෙස් පුවත් වෙත. අයර්ලන්තයේ ඉදිවන ප්‍රථම බෞද්ධ විහාරස්ථානය වන ඩොක්චෙන් බෙරා විහාරස්ථානය ඉදිකිරීම සඳහා එරට රජ්‍ය වෙත ලෝකයේ වෙනත් බෞද්ධ රටවල අනුග්‍රහයද ලැබී තිබේ. විහාරස්ථානයට අවශ්‍ය බුද්ධ ප්‍රතිමා වහන්සේලා ඉන්දියාවෙන් වැඩම කරවීමට සූදානම් කර ඇතැයිද වාර්තාවේ. මෙහි වැඩ කටයුතු ලබන වසරේ අවසන් කිරීමට සැලසුම් සකස් කොට ඇත. අයර්ලන්තයේ බුදුදහම වැළඳගත් පිරිස මේ වන විට දසදහස ඉක්මවා ඇති බවත් පසුගිය වසරක කාලය තුළ බුදුදහම වැළඳගත් පිරිස 11% ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බවත් අයර්ලන්ත මාධ්‍ය වාර්තා කරයි. අඟහරු ග්‍රහය මත ගඩොල් තොගයක් තිබී සොයාගත් බව ලොවම විස්මයට පත් කරමින් නාසා ආයතනය හෙළි කරයි. අඟහරු ග්‍රහය මත ගොඩනැගිලි ඉදිකරන ගඩොල් වැනි ද්‍රව්‍ය විශේෂයක් තිබී සොයාගෙන ඇතැයි ඇමරිකාවේ නාසා ආයතනය හෙළි කර ඇත. කියුරියෝසිටි යානාව විසින් මෙම ගඩොල් වැනි ද්‍රව්‍ය විශේෂය සොයාගෙන තිබේ.
මෙම ගඩොල් විශේෂය ආසන්න වශයෙන් වසර බිලියන 3.5ක් පමණ පැරණි බව NASA ආයතනය සඳහන් කරයි. මෙය විශ්මයජනක සොයාගැනීමක් බවත් අඟහරු ග්‍රහයා මත අතීතයේ ජනාවාස පැවති බවට මෙය ප්‍රබල සාක්ෂියක් බවත් ඇමරිකාවේ NASA ආයතනයේ විද්‍යාඥයෝ සඳහන් කරති. ඉදිරියේදී කියුරියෝසිටි යානය මගින් අඟහරු ග්‍රහයා පිළිබඳ මීට වඩා විස්මයජනක තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවනු ඇතැයි විද්‍යාඥයෝ අපේක්ෂා කරති. ඒත් සමගින් අදට නියමිත සුසන්දේශ ප්‍රවෘත්ති විකාශය මෙතකින් නිමාවට පත්වනවා. අපි අලිත් හෙට හමුවෙමු. එතෙක් ඔබ සැමට සුභරාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.